හයි ගයිස් අදත් අපි පටන් ගන්න යන්නේ ලික්විඩ් ෂෝ. ඉතින් අදත් ලික්විඩ් ෂෝ එකෙන් ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ඔයාලා අපෙන් ගොඩක් රික්වෙස්ට් කරපු ප්‍රෝග්‍රෑම් එකක්. මොකද ඉස්සරහට ඔයාලා දන්නවා එන්නේ ක්‍රිස්මස් ඒ වගේම වෙඩින් සීසන් එක මේ හැම දෙයක්ම ඉස්සරහට එන්න තියෙනවා. ඉතින් ඒත් එක්කම ඔයාලා අපෙන් ඉල්ලුවා ඔයාලට ගන්න පුළුවන් හොඳ ඉන්ටර්නැෂනල් විස්කි ගැන. ඔයාගේ වෙඩින් එකට එහෙම නැත්නම් ඔයාගේ ඉවෙන්ට් එකකට ක්‍රිස්මස් එකට ඔයාට ගන්න පුළුවන් හොඳ ඉන්ටර්නැෂනල් විස්කි ගැන රිවිව් එකක් කරන්න කියලා. දැන් සාමාන්‍යයෙන් ඕනෑම අවස්ථාවක වෙඩින් එකකට අපි ගියාම නැත්නම් අපි ඉවෙන්ට් එකක් කරන්න ගියාම බර්ත්ඩේ පාටි එකක් කරන්න ගියාම අපි ගොඩාක් වෙලාවට හිර වෙන තැනක් තමයි අපිට ගන්න ඕනි විස්කි එක. මොකද අපේ කල්චර් එකක් හැදිලා තියෙනවා අනිවාර්යෙන් වෙඩින් එකක් නම් ඒක මොකක් හරි සෙරමොනි එකක් නම් අපි අනිවාර්යෙන් ඒකට විස්කි දෙන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒකට අද අපි හොඳ ගයිඩ්ලයින් එකක් දෙන්න තමයි අවිල්ලා ඉන්නේ. ඔයාලගේ රික්වෙස්ට් එක අනුව ඔයාලට අපි අද කියලා දෙන්න යන්නේ නැත්නම් ඔයාලට පැහැදිලි කරලා දෙන්න යන්නේ පොඩි කම්පරෂන් එකකින් ඔයාලට ගන්න පුළුවන් හොඳම විස්කිය. මෙතන අපි සාමාන්‍යයෙන් දල වශයෙන් රුපියල් 10,000ට වඩා අඩු විස්කි පහක් ගෙනත් තියෙනවා. අපි බලමු මේවා කොයි වගේ විස්කිද කියන එක. එතකොට ඔයාට අදහසක් ගන්න පුළුවන් ඊළඟට එන ඔයාගේ වෙඩින් එකට එහෙම නැත්නම් ඔයාගේ ඊළඟ මොකක් හරි ඔකේෂන් එකකට දෙන්න පුළුවන් හොඳම විස්කි එක මොකක්ද කියන එක. මයිගාව අද තියෙනවා ස්කොච් විස්කි හතරක් ඒ වගේම කැනේඩියන් විස්කි එකක්. එතකොට ඔයාලට මම කලින් වතාවක ප්‍රෝග්‍රෑම් එකක් කරලා තියෙනවා බ්ලෙන්ඩඩ් විස්කි ගැන. ඉතින් මේ හැම එකක්ම බ්ලෙන්ඩඩ් විස්කි එකක්. ඔයාලට බලන්න පුළුවන් මම උඩින් ලින්ක් එක දාලා තිනවා බ්ලෙන්ඩඩ් විස්කි ගැන ඔයාලට ගොඩක් විස්තර දැනගන්න ඕන නම් ඒ වීඩියෝ එක ඔයාලට මේ ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න පුළුවන්. හරි. මම පොඩ්ඩක් කියලා එන්නම් මේ ස්කොච් විස්කි ගැන. මේ ස්කොච් විස්කි අනිවාර්යයෙන්ම හදන්න පුළුවන් ස්කොට්ලන්තයේ ඇතුළත විතරයි. ඒ වගේම මේක අවුරුදු 3ක කාලයක් අඩුම තරමේ මැචුරේෂන් පීරියඩ් එකක් එහෙම නැත්නම් පදම් කරලා තියෙන්න ඕනේ අවුරුදු 3ක්. ඒ වගේම මේක බොටල් කරන්න පුළුවන් ස්කොට්ලන්තය ඇතුලේ විතරමයි. ඉතින් ඒ විදිහට තමයි ස්කොච් විස්කියක් හැදෙන්නේ. හරි. ඒ ටික මං හිතනවා ප්‍රමාණවත් කියලා. අපි මෙතනින් එහාට යන්නේ මේ අද අපි ගෙනල්ලා තියෙන විස්කි පහම ටේස්ට් කරලා ඔයාලට අයිඩියා එකක් දෙන්න. ඔයාගේ වෙඩින් එකට ඔයාගේ ඉවෙන්ට් එකට ඕනම අවස්ථාවක එහෙම නැත්නම් ඔයා ගෙදර තනියෙන් බොනවා නම් ඔයාට ගන්න පුළුවන් හොඳම විස්කි එක මොකක්ද කියන එක. මේ වෙලාවේදී ගොඩක් කට්ටිය විස්කි බොන්න, ඒ කියන්නේ ප්‍රීමියම් සුපර් ක්වොලිටි ස්කොච් විස්කි බොන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒකට ගයිඩ්ලයින් එකක් වෙයි මේ ප්‍රෝග්‍රෑම් එක ඔයාලට. හරි. අද අපි කතා කරන්න යන්න පළවෙනි විස්කි එක ඇවිල්ලා කින් කාඩන් කියන විස්කි එක. ගොඩක් වෙලාවට මේක ලංකාවේ අය අතර ගොඩක් ජනප්‍රිය විස්කි එකක් තමයි මේ කින් කාඩන් කියන්නේ. ඔයාලට බැලුව බැලමටම මේක හොඳ රිච් ලුක් එකක් තියෙන බොක්ස් එකක තමයි මේක එන්නේ. ඉතින් ඒක නිසා මේක ඕන වෙලාවක ඔයාලට gift එකක් දෙන්න උනත් කිසිම අවුලක් නැති බෝටල් එකක් තමයි. හරි. අපි මේක ඇතුළට ගිහිල්ලා බෝටල් එක ගැන කතා කරමු. මේ විදිහට තමයි අපිට බෝටල් එක බලා ගන්න පුළුවන්. මේක ස්කොච් විස්කියක්. මේක හදන්නේ ස්කොට්ලන්තේ. මේ කින් කාඩන් කියන විස්කි එකේ අන්තර්ගත ගැන කතා කරනවා නම් මේක 7 මෝල් විස්කි, ඒ වගේම 1 ග්‍රේන් විස්කි. ඒ විදිහට තමයි මේක හැදලා තියෙන්නේ. ඒ වගේම තමයි මේක ලොක් නෝමන් කියන ඩිස්ට්‍රරියේ තමයි හදලා තියෙන්නේ ස්කොට්ලන්තේ. එතකොට මේ ලොක් නෝමන් කියන ඩිස්ට්‍රරිය 1814 වගේ අතීතයක් දිව යනවා මේ ඩිස්ට්‍රරිය. ඒ තරම් පරණ ඩිස්ට්‍රරියක හදලා තියෙන කෝල්ටඩ් ඩ්‍රින්ක් එකක් තමයි මේ කින් කාඩන් කියන විස්කිය. ඉතින් මේ විස්කිය දිහා බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් මේක 143ක. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් අපේ ඇල්කොහොල් ස්ට්‍රෙන්ත් එක අපිට විස්කි එක ගොඩක් වෙලාවට බලා ගන්න පුළුවන් 140ක වගේ. ඉතින් 143ක ඇල්කොහොල් ස්ට්‍රෙන්ත් එකකින් තමයි මේ විස්කි එක අපිට මිලදී ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට ගහලා තියෙනවා බ්ලෙන්ඩඩ් ස්කොච් විස්කි කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් ලස්සන ඩිසයින් එකක් තියෙන බෝටල් එකක් මෙතන සීල් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. හරි රිච් ලුක් එකක් තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේක තියෙන්නේ. මේක එන්නේ 700 ml මිලිමීටර 700ක ධාරිතාවයකින් තමයි මේක එන්නේ. හරි. ඉතින් වැඩි කතා කරන්න ඕනේ නැහැ. අපි ගිහිල්ලා බලමු කොහොමද මේකේ ටේස්ට් එක, මේකේ ඇරෝමා එක මොන වගේද කියලා. හරි. දැන් අපි මේ බොටල් එක ඕපන් කරන්න යන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේක වෙනස්ම විදිහකින් ඕපන් කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි මේ මේකේ තියෙන මේ වුඩන් ලිඩ් එක එක්ක මේකේ තියෙන තව රිච් ලුක් එක ගොඩක් වෙලාවට වැඩි කරනවා. හොඳ ප්‍රීමියම් විස්කි එකක තියෙන හොඳ ලිඩ් එකක් තමයි මේකේ තියෙන්නේ. මේ ලිඩ් එකේම අර බ්ලෙන්ඩඩ් විස්කි වල එන පියෝ ඇරෝමා එක අපිට හොඳට බලා ගන්න පුළුවන්. හරි. මේක අපි එකතු කරමු අපේ ග්ලාස් එකට. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ කලර් එක ගොඩක් වෙලාවට මේකේ තියෙන
රිච් ඇම්බ කලර් එකක් තමයි මේකේ තියෙන්නේ. ඔයාලට ඒක හොඳට බලා ගන්න පුළුවන් මේකේ. හරි, දැන් අපි මේකේ අරෝමා එක තමයි බලන්න යන්නේ. අතම මේකේ ගොඩාක් වෙලාවට මේකේ තියෙන අරෝමා එක ඇවිල්ලා ෆෙයා, ඒ වගේම ෆෘටි, ට්‍රොපිකල් ෆෘට් අරෝමා එකක් තමයි ගොඩාක් වෙලාවට අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් හොඳට ඔයාලා මේක ස්මෙල් කරලා බැලුවොත් ඒ වගේ අරෝමා එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. මේක මේ ඔයාලා තව පාරක් මේක මේ බැලුවොත් මේකේ සුවඳ කොහොමද කියලා, මේකේ පොඩි ස්පයිස් ගතියක්, ඒ වගේම ඕක් වල එන සුවඳක් ඔයාලට හොඳට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මම හැම වෙලේම මතක් කරනවා ඩ්‍රින්ක් එකක් ඩ්‍රින්ක් බොන්න පටන් ගන්න කලින් ඔයා ඒකේ සුවඳ බලලා බොන්න පුරුදු වෙන්න. මොකද ඔයාට ඒ පළවෙනි ෂොට් එකේ දැනෙන ඇරෝම එක ආයේ බීලා ඉවර වෙනකන් දැනෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යෙන් මේ විදිහට ට්‍රයි කරලා බොන්න. මේ හරි, දැන් මේක අපි බොන්න තමයි යන්නේ. අපි මේකට චේස කරන්න යන්නේ වතුර. ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් දේවල් ගොඩක් අය චේස කරනවා. මම ඒ වුණාට ඒක තමන්ගේ කැමැත්ත. අපිට ඒකට බල කරන්න බෑ මොකද්ද චේස කරන්න ඕනි මොකද්ද චේස කරන්න ඕනි නැත්te කියන එක. ගොඩක් වෙලාවට මම චේස කරන්නේ වතුර. මොකද හේතුව තමයි වතුර චේස කරාම, ඒ කියන්නේ වෝටර් ඩ්‍රොප්ස් දෙක තුනක් මේකට දාපුවාම මේ විස්කි එක ඕපන් වෙනවා. එතකොට මේකේ න ඇරෝමා එක, මේකේ න ටේස්ට් එක අපිට ගොඩක් හොඳට විඳ ගැනීමේ හැකියාව ලැබෙනවා මේ වතුර එකතු කරනවත් එක්ක. හරි, දැන් අපි ට්‍රයි කරලා බලන්න යන්නේ මේ විස්කි එක කොහොමද කියන එක. හරි, මේකේ අත්‍තරම මේකේ රහ බලද්දි අත්‍තරම මේකේ ගොඩාක් වෙලාවට තියෙන්නේ ෆෙයා, ස්පයිසි, ඒ වගේම ඕක් වල එන රස, ෆෘටි රසක් තමයි අපිට මේ විස්කි එකේ දැනෙන්නේ. ඒ වගේම තමයි මේක ගොඩක් රිච් ටේස්ට් එකක් තියෙන ලොง ෆිනිෂින් එකක් තියෙන ඩ්‍රින්ක් එකක් විදිහට, ගොඩක් හොඳ විස්කි එකක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. ඊළඟ වැදගත්ම කාරණාව තමයි අපි අපේ ඕනම දෙයකට අපි බලන්නේ ප්‍රයිස් එක. ඉතින් මේ වගේ ක්වොලිටි විස්කි එකක් අපිට රුපියල් 6960කට වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. ඇත්තටම මම හිතනවා 6960ක් වගේ මුදලකට මේ විස්කි එක අපිට කිසිම පාඩුවක් නැහැ. මොකද මේකේ තියෙන ටේස්ට් එක, මේකේ තියෙන ඇරෝමා එක, මේකේ තියෙන රිච් ලුක් එක, එතනින් එහාට ගියාම මේකේ තියෙන ක්වොලිටිය, ඒ වගේම තමයි මේකේ තියෙන ෆීල් එක. ඉතින් ඒක මම හිතනවා ගොඩාක් 6960ට වඩා ගොඩක් වටින ෆීල් එකක් තියෙන ඩ්‍රින්ක් එකක්. ඉතින් ඒක නිසා මම ගොඩක් වෙලාවට සජෙස් කරනවා මේක අපිට ඕනම ඔකේෂන් එක ගිෆ්ට් එකක් දෙන්න හැමතැනම පාවිච්චි කරන්න පුළුවන් මල්ටි ටාස්ක් විස්කි එකක් විදියට අපිට මේක යූස් කරන්න පුළුවන්. හරි, එහෙනම් අපි ඊළඟ විස්කි එකට යමු. හරි, අපිට තව විස්කි හතරක් රිවයිව් කරන්න තියෙනවා. අපි ඊළඟ විස්කි එකට යන්නේ. මේක ඇවිල්ලා මැග්‍රෙගර් කියන විස්කි එක තමයි ඊළඟට මගේ අතේ තියෙන්නේ. මේකත් ස්කොච් විස්කියක්. ඒ වගේම තමයි 140ක ඇල්කොහොල් ස්ට්‍රෙන්ත් එකක් තමයි මේකේ ගොඩාක් වෙලාවට ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද අපි අර කලින් කතා කරපු කිං කාඩන් කියන විස්කි එකේ 143ක වගේ ඇල්කොහොල් ස්ට්‍රෙන්ත් එකක් තිබ්බා. ඒ වගේම මේක මිලිලීටර් 750ක බොටලයක් විදිහට තමයි අපිට මිලදී ගන්න පුළුවන් වෙන්නේ. හරි, මේ විස්කි එක ගැන කියනවා නම් ගොඩාක් වෙලාවට මේ ස්කොච් විස්කි එක මිල තීරණය වීමේ ප්‍රධාන සාධකයක් තමයි මේක පදම් කරන කාලය. එහෙම නැත්නම් මේක කොච්චර කාලයක් මැචුරේෂන් බැරල් එකක් ඇතුලේ තියෙනවද කියන එක තමයි ගොඩාක් වෙලාවට බලපාන සාධකයක්. ඉතින් ඒ අතින් බලද්දි මේ මැග්‍රිගර් කියන විස්කිය අවුරුදු 3ක් ඊට ආසන්න කාලයකට තමයි මේ විස්කිය පදම් කරලා තියෙන්නේ. 3 පිරිච්ච ගමන් එළියට ගන්න විස්කි එකක්. ඉතින් ඒක නිසා ගොඩාක් වෙලාවට අපිට මේ විස්කි එක ගොඩක් යංග විස්කි එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. හරි, එහෙනම් අපි තවත් කතා කරන්නේ නැතුව අපි බලමු කොහොමද මේකේ ටේස්ට් එක, කොහොමද මේකේ ඇරෝමා එක, කොහොමද මේ කියන එක තමයි අපි දැන් බලන්න යන්නේ. ඉතින් මේකේ කලර් එක ගැන අපිට කතා කරනවා නම් ගොඩාක් වෙලාවට ඔයාලට බලා ගන්න පුළුවන් මේක හරි රත්තරම් පාට හිරු එළියක්, গোল্ড කලර් සන්ෂයින් එකක් වගේ තමයි ගොඩාක් වෙලාවට, සන්ලයිට් එකක් වගේ තමයි ගොඩාක් වෙලාවට අපිට මේක බලා ගන්න පුළුවන්. හරි ලස්සන රිෆ්‍රෙෂින් කලර් එකක් තමයි මේ විස්කියට හම්බ වෙලා තියෙන්නේ. හරි, දැන් අපි මේකේ කොහොමද ඇරෝමා එක කියන එක තමයි බලන්න යන්නේ.
ඇත්තම මේකේ මේ හොඳ කැරමල් කැරමල් සුවඳක් එනවා. ඒ කැරමල් සුවඳත් එක්කම මේකේ අර ස්ප්‍රීට් සුවඳක්, ඒ කියන්නේ අර ඇල්කොහොල් සුවඳක්, ස්ප්‍රීට් සුවඳක් අපිට හොඳට දැනෙනවා මේකේ මේ ඇරෝමා එකේ. හරි, ඊළඟට අපි යන්නේ මේකේ කොහොමද ටේස්ට් එක කියන එක බලන්න. හරි, මේ ක්ලෑන් මැග්‍රෙගර් විස්කි එක ටෙස්ට් කරලා බලන්න තමයි අපි දැන් යන්නේ. අතරම ඔයාලට මතක ඇති මම කලිමුත් කිව්වා මේකේ ඇරෝමා එක බලද්දී මේකේ හොඳ කැරමල් කැරමල් ඇරෝමා එකක් එනවා කියලා. මම හිතනවා මේ කැරමල් ඇරෝමා එකත් එක්ක මේකට හොඳ හොඳ බැලන්ස් ස්වීට් ටේස්ට් එකක් හම්බ වෙලා තියෙනවා. ඒකම මේකේ අර ග්‍රේන් ස්ප්‍රිට් වල ග්‍රේන් වල එන රසය හොඳටම දැනෙනවා මේකේ ඒ එන ෆ්ලේවර් එකත් එක්ක. අපි බලමු තව සිප් එකක් කරා. ඒ වගේම තමයි මම හිතනවා මේ ඩ්‍රින්ක් එකේ ඒ ස්වීට් ටේස්ට් එක දිගටම, ඒ කියන්නේ ඒක ප්‍රබේද කරලා අපිට හොයාගන්න පුළුවන්. ඔයා මේක හොඳට හොඳට ට්‍රයි කරොත් මේකේ ඇත්තටම වැනිලා ටේස්ට් එකක් තියෙනවා. ඒ වගේම තමයි වැනිලා නෝට් එකත් එක්ක පොඩි ටොෆි ටොෆි නෝට් එකක් තියෙනවා. ඒකම එන්ඩ් එකට එද්දි හොඳ පෙපරි පොඩි ස්පයිසි නෝට් එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන්. මට මේක මේ විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට සමහර කට්ටිය ලිකර් ගන්න නැහැ. ඒකේ තියෙන හාෂ් හාෂ් ගතියත් එක්ක හාෂ් ටේස්ට් එකත් එක්ක. ගොඩක් වෙලාවට විස්කි වලට එද්දී මේ හාෂ් ටේස්ට් එකත් එක්ක ගොඩක් අය විස්කි අතාරිනවා. ඉතින් අර ඒ හාෂ්නස් එකට අකමැති කට්ටියට ගොඩක් වෙලාවට දෙන්න පුළුවන්, ගොඩක් වෙලාවට බොන්න පුළුවන් වෙල් බැලන්ස් ස්මූත් ටේස්ට් එකක් තියෙන විස්කි එකක් විදිහට මේ ක්ලෑන් මැග්‍රෙගර් කියන විස්කි එක අපිට හඳුන්වන්න පුළුවන්. හරි, ඉතින් මේ ක්ලෑන් මැග්‍රෙගර් විස්කි එකේ ප්‍රයිස් එක තමයි දැන් අපි කියන්න යන්නේ. මේ ක්ලෑන් මැග්‍රෙගර් කියන විස්කි එකේ ප්‍රයිස් එක ඇවිල්ලා රුපියල් 6370යි. ඉතින් මම හිතනවා 6370ක් වගේ මුදලකට ගොඩක් ගන්න පුළුවන් හොඳ විස්කි එකක්, මේකත් අපිට සජෙස්ට් කරන්න පුළුවන් හොඳ විස්කි එකක් කියලා මාකට් එකේ අනිත් විස්කිත් එක්ක සංසන්දනය කරද්දී ගොඩක් වෙලාවට විස්කි බොන්න අකමැති කෙනෙකුට විස්කි ගැන ට්‍රයි කරන්න ඕන නම් මේක ගොඩක් හොඳ විස්කි එකක්. ඒ වගේම තමයි අර විදිහම තමයි අද අපේ ටොපික් එක ඇවිල්ලා ඔයාගේ ඉවෙන්ට් එකට ඔයාගේ වෙඩින් එකට දෙන්න පුළුවන් දේවල්. ඉතින් මේකත් බය නැතුව ඔයාගේ ටේබල් එක උඩින් තියන්න පුළුවන් හොඳ පෙනුමක් තියෙන හොඳ ස්කොච් ලුක් එකක් තියෙන විස්කි එකක් විදිහට අපි හඳුන්වන්න පුළුවන්. හරි, දැන් අපි විස්කි දෙකක් ඉවරයි. අපිට තව විස්කි තුනක් ගැන තියෙනවා කතා කරන්න. යා. හරි, අද දවසේ තුන්වෙනි විස්කි එකට තමයි අපි ආවිල්ලා ඉන්නේ. මේකට අපි කියන්නේ ග්‍රාන්ඩ් ට්‍රිපල් වුඩ් විස්කි කියලා. ඉතින් බේසිකලි ග්‍රාන්ඩ් ට්‍රිපල් වුඩ්, ඔයාලා කල්පනා කරන ඇති මොකද්ද මේ ට්‍රිපල් වුඩ් කියන එක? ඒකේ ආන්සර් එක හොයාගන්න හරිම ලේසි. ඔයාලට තියෙන්නේ බොක්ස් එකේ අනිත් පැත්ත බලන එක විතරයි. මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් ඇමරිකන් ඕක්, එතනින් පස්සේ වර්ජින් ඕක්, එතනින් ඉහට පස්සේ බර්බන් රීෆිල් කියන බැරල් තුනේම මේ විස්කි එක ඒජ් කරලා තමයි අපේ අතට එන්නේ. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙතන හරි සිම්පලි ඒ කට්ටිය ලියලා තියෙනවා මේ මේකේ තියෙන ෆ්ලේවර්ස් තුන. ඒ කියන්නේ මේ ඇමරිකන් ඕක් එකෙන්, ඊට පස්සේ වර්ජින් ඕක් එකෙන්, එතනින් එහාට ගියාම බර්බන් රීෆිල් එකෙන් එකතු වෙන රස ඒ කට්ටිය ඔයාලට කියලා තියෙනවා. එතකොට මේ ගැන අමතර පැහැදිලි කිරීමක් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම ඇතුළට බොටල් එකට යන්න කලින් මම කියන්නම් ඔයාලට මේකේ තියෙන ෆ්ලේවර්ස්, මේ මේ හැම බැරල් එකකින්ම හම්බ වෙන ෆ්ලේවර්ස්. හරිද? ඉස්සෙල්ලාම අපිට හම්බ වෙනවා මේ ඇමරිකන් ඕක් කියන එකෙන් imparts brown sugar smoothness. හරි, අපිට ඒ විදිහට ඒක හම්බ වෙනවා. ඊළඟට virgin oak එකට යද්දි add rich spiciness. ඒ කියන්නේ අපිට එකෙන් හොඳ spiciness එකක් හම්බ වෙනවා මේ virgin oak එකට යද්දි. ඊළඟට අපි bourbon refill එකට යද්දි add mellow vanilla. ඒ කියන්නේ mellow vanilla flavor එකක් අපිට මේ bourbon refill එකෙන්, මේ කියන wood එකෙන්, මේ කියන barrel එකෙන් අපිට හම්බ වෙනවා. ඉතින් හරි simply ඒ කට්ටිය මේ දේ කියලා තියෙනවා. ඊළඟට අපිට මේ box එකෙන්ම ඇතුළට යන්න කලින් අපිට බලා ගන්න පුළුවන් 140ක alcohol strength එකක් තියෙනවා. ඒ වගේම milliliter 750ක bottle එකක් තමයි අපිට මේකේ බලා ගන්න පුළුවන්. බලන්න මේකේ box එකත් ගොඩාක් fridge look එකක් තියෙනවා. මේකත් කිසිම ප්‍රශ්නයක් නැහැ gift එකකට දෙන්න, wedding එකකට ඕන තැනකට table එක උඩ තියන්න ගැම්මක් තියෙන බෝතලයක් තමයි මේ ග්‍රාන්ඩ් ට්‍රිපල් වුඩ් කියන බෝතල එක. හරි, අපි යන් අතුරට ඉල බලමු. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ග්‍රාන්ඩ් ට්‍රිපල් වුඩ් බෝතල එක ටිකක් යුනික් ඩිසයින් එකක් තියෙන බෝතල එකක්. අනිත් බෝතල් වලට වඩා පොඩ්ඩක් වෙනස් ට්‍රයිඇන්ගල් ෂේප් එකක් තියෙන බෝතල එකක් තමයි මේ ග්‍රාන්ඩ් ට්‍රිපල් වුඩ් බෝතල එක. ඉතින් මේකතර අපි කලින් සඳහන් කරපු දේවල් මේ හැම දෙයක්ම සඳහන් කරලා තියෙනවා. ඒක නිසා අමුතුවෙන් ආයෙ සඳහන් කරන්න දෙයක් නැහැ. මේකත් ස්කොච් විස්කියක්.
හරි අපි යන් මේකේ ඇරෝමා එක කොහමද මේකේ ටේස්ට් එක කොහමද කියලා බලන්න හරි ඔයාලට තව ඔයාලගේ එක්ස්ට්‍රා නොලෙජ් එකට දෙයක් කියන්න විලියම් ග්‍රාන්ට්ස් ඇන්ඩ් සන්ස් කියන කම්පැනියෙන් තමයි මේ ග්‍රාන්ට්ස් කියන විස්කි එක හදන්නේ එතකොට ඔයාලා අහලා ඇති ගොඩක් වෙලාට අනිවාර්යෙන් මංකි ෂෝල්ඩර් එතනින් එහාට ගියාම ග්ලෙන්ෆිඩික් ඒ වගේම තමයි බෙල්වනි කියන විස්කි. එතකොට මේ විස්කි ගොඩක් වෙලාට බෙල්වනි කෙසේ වෙතත් ඔයාලා මංකි ෂෝල්ඩර් ග්ලෙන්ෆිඩික් කියන විස්කි අනිවාර්යෙන් බීලා ඇති. ඒ කම්පැනියම තමයි මේ ග්‍රාන්ට්ස් ට්‍රිපල් වුඩ් කියන විස්කි එක හදන්නේ. ඉතින් එතකොට මට ආයේ අමුතුවෙන් ඔයාලට කියන්න දෙයක් නැහැ. ඔයාලා දන්නවා අනිත් විස්කි වල තියෙන ක්වොලිටිය. ඒ වගේම තමයි ඒ කට්ටිය අනිවාර්යෙන් මේකත් ඒ වගේම සුපර් ක්වොලිටි විස්කි එකක් විදිහට තමයි හදන්නේ. හරි. තවත් කතා කරන්න ඕනේ නැහැ. මටත් ඉන්න බෑ. අපි බීලා බලමු කොහොමද මේ විස්කි එකේ ක්වොලිටිය කියන්නේ. ඊළඟට අපි යන්නේ මේක නෝස් කරලා බලන්න. එහෙම නැත්නම් කොහොමද මේක ඇරෝමා එක කියන එක බලන්න තමයි අපි යන්නේ. අතරම මේකේ ගොඩාක් වෙලාවට මට දැනෙන්නේ ස්වීට් ඒ වගේම ෂෙරි තව ඩ්‍රයි ෆෘට් වල තියෙන ඇරෝමා එක තමයි මට ගොඩාක් වෙලාවට මේකේ දැනෙන්නේ. හරි රිෆ්‍රෙෂින් ඇරෝමා එකක් තමයි ඒකේ තියෙන්නේ. එතනින් එහා ගියාම තව පොඩ්ඩක් මේක ඇරෝමා එක සෙන්සිටිව් හොඳට බලපුවාම අපිට හොඳට දැනනවා වුඩි මෝල්ටි ඇරෝමා එකක් තමයි මේකේ ගොඩාක් වෙලාවට දැක ගන්න පුළුවන් වෙන්නේ. හරි ආයෙත් ඇවිල්ලා ඉන්නේ මගේ ප්‍රියතම වැඩසටහනේ ප්‍රියතම අංගයට, ඒ කියන්නේ ටේස්ට් කරන එකට. හරි අපි ටේස්ට් කරලා බලමු. අතරම මේකේ ගොඩක් වෙලාවට මට දැනෙනවා අර එන ස්වීට් ටේස්ට් එකක් එනවා. ඒ ස්වීට් ටේස්ට් එකත් එක්කම මේකේ ඒ ස්වීට් ටේස්ට් එක ගොඩක් වෙලාවට වැනිලා වලට සිමිල ගතියකින් යන ස්වීට් ටේස්ට් එකක්. ඒ වගේම අර බී හනි වල තියෙන ඒ රස මට හොඳට මේකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒකත් එක්ක අර ස්මෝකි වුඩි මේකේ එන්ඩ් එකට එද්දී කියන්නේ ස්පයිසි නෝට් ෆිනිෂින් එකක්, ස්පයිසි නෝට් ෆිනිෂින් එකක් තමයි මේකේ අන්තිම හරියේදී මට මගේ ගුරට හොඳට දැනෙන්නේ. ඉතින් මේකත් ගොඩක් වෙලාවට ගොඩක් හොඳ ස්මූත් විස්කි එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඇත්තම මේ විස්කි ගැන අර්ථකථනයක් දෙනවා නම් මේක ලොง ෆිනිෂ් එකක් තියෙන රිච් විස්කි එකක් විදිහට අපිට මේ විස්කි එක හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාලා කල්පනා කරනවා ඇති මෙච්චර ප්‍රොසෙස් එකකින් එන විස්කි එකක් කියක් වෙනවද කියන එක. ඇත්තටම මේක රුපියල් 8110ක් වගේ මුදලකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මම කලිමුත් කිව්වා මේක තියෙන ක්වොලිටි එක, මේක කොච්චරක්ද, මොකද්ද මේ කම්පැනිය. ඉතින් ඔයාලට ඒ වගේ බොටල් එකක් ඔයාගේ වෙඩින් එකේ ටේබල් එක උඩ, එහෙම නැත්නම් ඔයාගේ පාටි එකේ බර්ත්ඩේ එකේ ටේබල් එක උඩ, එහෙම නැත්නම් කාට හරි දෙන gift එකකට මේ වගේ එකක් දෙනවා නම් ඇත්තටම මේකට හරියනම drink එකක් විදියට අපිට මේ ග්‍රාන්ට්ස් ට්‍රිපල් වුඩ් කියන විස්කි එක හඳුන්වන්න පුළුවන්. මොකද ඒ තරම් value එකක් තියෙන drink එකක්. මම ඉදිරියට ගොඩක් අය මේක try කරලා ඇති. ඉතින් ඔයාලට මේක රුපියල් 8110ක් වගේ මුදලකට ලංකාවේ මිලදී ගන්න පුළුවන්. හරි. ඉතින් ඒ ටික තමයි ඒ විස්කි එක ගැන කියන්න තියෙන්නේ. හරි. ඊළඟට අපිට යන්න තියෙන්නේ අපේ හතරවෙනි විස්කි එකට අද දවසේ. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියන එක. හරි. අපේ හතරවෙනි විස්කිය මේක ඇවිල්ලා ටීචර්ස් හයිලන්ඩ් ක්‍රීම් කියන විස්කි එක. ගොඩක් වෙලාවට ලංකාවේ ගොඩක් දෙනෙක් අතර මේ ටීචර්ස් හයිලන්ඩ් ක්‍රීම් කියන විස්කිය ගොඩක් ජනප්‍රියයි. ඔබ දන්නවා ගොඩක් අය මේකට කැමතියි, ගොඩක් අය මේක බොනවා. ඉතින් ඒ වගේම තමයි මේක ගැන සඳහන් කරනවා නම් මේකේ ඇල්කොහොල් ස්ට්‍රෙන්ත් එක 140ක් තියෙනවා. ඒ වගේම මේක මිලිලීටර් 750ක බොටල් එකකින් තමයි එන්නේ. මේකත් බ්ලෙන්ඩඩ් ස්කොච් විස්කියක්. ඉතින් මේක ගැන ස්පෙෂලි ඔයාලා දන්න නැති දේවල් කතා කරනවා නම් මේක ගැන කතා කරොත් අපිට බේසිකලි කියන්න පුළුවන් මේක 147ක් මේකේ මෝල්ඩ් විස්කි අඩංගු කරලා තියෙන්නේ. ඉතින් මේ මෝල්ඩ් විස්කි ලබා ගන්නේ ස්කොට්ලන්ඩ් වල අයිලර් කියන ප්‍රාන්තයෙන් ලබා ගන්න මෝල්ඩ් විස්කි වලින් තමයි මේක නිෂ්පාදනය කරනු ලබන්නේ. ඉතින් ඊටු ටික අපි ග්ලාස් එකට ගිහිල්ලා එතන ඉඳන් කතා කරමු. අපි මේකේ
කලයක ගැන කතා කරොත් ඔයාලට හොඳට බලා ගන්න පුළුවන් මේකේ කලර් එක රිච් গোল্ড කලර් එකක් තමයි මේකේ තියෙන්නේ අපිට ඒක හොඳට බලා ගන්න පුළුවන් මේකේ කලර් එක හරි ඊළඟට අපි යන්නේ මේක මවුස් කරන්න එහෙම නැත්නම් මේකේ ඇරෝමා එක කොහොමද කියන එක බලන්න අතරම මේ මේක අර නහයට ගත්ත ගමන් මට දැනෙන්නේ හරි ස්වීට් ඇරෝමා එකක් තමයි ඉස්සෙල්ලාම දැනෙන්නේ ඒ ස්වීට් ඇරෝමා එකත් එක්ක අර ෆෘටි පළතුරු වල එන සුවඳ මට හොඳට මේකේ බලා ගන්න පුළුවන් ඒකම අපි මේකේ ඩීටේල්ස් වලට ගියොත් මේකේ අර තියෙන මෝල්ට් මෝල්ට් මේ මෝඩ් ගතියත් එක්ක මේකේ ස්මෝකි නෝට් එකක් හොඳට අපිට මේකේ බලා ගන්න පුළුවන් මේ ඇරෝමා එකත් එක්ක अतरम मट मुलिम मे टीचर्स हाईलैंड क्रीम विस्की गत्तगा मट मुलिम दी हरी सॉफ्ट स्मोकी स्मोकी गतिया इतनी यहाट गियाट पास बार्ली मोल्ट एवगे गतिया कुंदट दिवट दिन इतनी यहाट गिया हनी हनी तेके एकतु एचे अंतिम फाइनली स्पाइसी नोट आगतमाई मे हाईलैंड क्रीम විස්කී එකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැක ගන්න අපිට විඳ ගන්න පුළුවන්. ඒ වගේ ටේස්ට් එකක් තමයි මට හොඳට දිවට දැනෙන්නේ. මේකත් අර අපි කලින් කතා කරා වගේ ස්කොච් විස්කී එකක්. ඉතින් මේකේ පොඩ්ඩක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකත් ටිකක් යුනික් ඩිසයින් එකක් තියෙන බෝතල් එකක්. ඔයාලට බලා ගන්න පුළුවන්. මේකත් අර හතරස් හැඩයක් තියෙන බෝතලයක්. ගොඩක් කට්ටිය මේ බෝතලේ ගැන දන්නවා. ගොඩක් කට්ටිය මේක බීලා තියෙනවා. ඒ වගේම අපිට මේකත් अपे पार्टी एकट इवागे वेडिंग एकट इवेंट एकट ओन तनकट किसीम तथी गन्मा नतु बायाक नतु बसान पुलों बोटले का तमाय में टीचर्स हाईलैंड क्रीम विस्की का कियान वाल गुडाक में इंपोर्टेंट दे तमाय मेके प्राइस एक इति मेके रुपयाल अटदा सेकसी विस्साक पगे मुदले कट वाल मिलदी गन्न पुलों ए फ्लेवर एकाते के अरोमा एकाते के बोटल डिजाइन एकाते के हेमदे एक मेके क्वालिटी आते मम हितना मे बोटल एक रुपयाल अटदा सेकसी विस्सक वागे පාඩු පාඩු නැහැ ඔයාලට මේක වාගේ ස්පෙෂල් ඉවෙන්ට් එකකට මේ මෙමරි එක හැමදාම තියාගන්න මේක පාවිච්චි කරාට මේක ගත්තට මං හිතනවා කිසිම පාඩුවක් නැති විස්කී එකක් කියලා. හරි. ඉතින් ඊළඟට අපි යන්නේ අද දවසේ අන්තිම විස්කී ගැන කතා කරන්න. හරි. අපි අද අපේ අන්තිම විස්කී එකෙන් හම්බ වෙමු. අද දවසේ අපි අන්තිමටම කතා කරන්න යන විස්කී එකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මයි අතේ තියෙනවා කැනේඩියන් ක්ලබ් කියන විස්කී එක. හරි කැනේඩියන් ක්ලබ් කියන විස්කී එක ගැන කතා කරනවා නම් මේ කැනේඩියන් ක්ලබ් කියන විස්කී එක ඔයාලට නම දැක්කම තේරෙනවා මේක හදන්නේ කැනඩාවේ. ඒ වගේම තමයි ඔයාලට මේ ලේබල් එක බැලුවොත් ඔයාලට හොඳට බලා ගන්න පුළුවන්. 1858 ඉඳලා තමයි මේ කැනේඩියන් ක්ලබ් කියන විස්කී එක හදන්න පටන් ගන්න තියෙන්නේ. ඒ වගේම තමයි මේකත් බ්ලෙන්ඩඩ් විස්කී එකක්. අපි අර කතා කරපු අනිත් හැම විස්කී එකක් වගේම දැන් අපි කතා කරා ඔක්කොම ස්කොච් විස්කී හතරක් මේක තමයි එකම නෝත් ඇමරිකන් විස්කී එක. कैनेडियन क्लब एक ब्लेंडेड विस्की अभी हूं मे विस्की निष्पादने राई एवागेम मोल्टेड बार्ली करता ब्लेंडेड विस्की मेक निष्पादने එවගේම තමයි අපිට මේක හඳුන්වන්න පුළුවන් කැනඩාවේ මේක හඳුන්වන්නේ ජෙන්ටල්මන් ක්ලබ් විස්කි එකක් විදිහට තමයි කැනඩාවේ මේ විස්කි එක හඳුන්වන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේකත් මිලිලීටර් 750ක ධාරිතාවයකින් ඉන්නේ. ඒ වගේම තමයි 140ක ඇල්කොහොල් ප්‍රසෙන්ටේජ් එකක් මේකේ අපිට බලා ගන්න පුළුවන්. හරි. දැන් අපි ඊළඟට යන්නේ මේක ඉතුරු ටික ග්ලාස් එකට දාලා කතා කරන්න. මේකේ කලර් එක ගැන කතා කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් හොඳට මේකේ ගොඩක් වෙලාවට බ්‍රයිට් গোল্ড කලර් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අතරම මේ මට ගොඩක් වෙලාවට මේකේ දැනුනේ ඉස්සෙල්ලාම පොඩි ස්පයිසි ගතියක් ඒ එක්කම පොඩි සිට්‍රසි ඒ වගේ පොඩි ටච් එකක් දැනුණා. මෙතනින් එහාට ගියාම තව ටිකක් වෙලා පොඩ්ඩක් වෙලා හිටියට පස්සේ මට වැනිලා ඒ වගේම ස්වීට් නෝට් එකක් තමයි මේ විස්කී එකේ බලා ගන්න පුළුවන් උනේ. අර අපි කතා කරපු කලින් ගොඩක් විස්කී ඒවල ගොඩක් ලොකු ෆිනිෂින් එකක් තිබ්බා. ඒත් මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් මට හඳුන්වන්න පුළුවන් මීඩියම් ෆිනිෂින් විස්කී එකක් විදිහට.
ඉතින් ඊළඟට ඔයාලා කල්පනා කරනවා ඇති මේකේ ප්‍රයිස් එක කොහොමද කියන එක කාරණාව. මේකේ ඇත්තටම ප්‍රයිස් එක රුපියල් 11150ක් වගේ මුදලකට තමයි මේක අපිට මාකට් එකේ මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඔයාලට ස්කොච් විස්කි වලට කැමති නැත්තන් නෙවෙයි ස්කොච් විස්කි වලින් එහා ගිහිල්ලා ගොඩක් වෙලාවට රායි විස්කි එකක් වගේ එකට යන්න ඕන නම් අනිවාර්යයෙන් මේ කැනේඩියන් ක්ලබ් කියන විස්කි එක ගොඩක් වෙලාවට හොඳ විස්කි එකක් විදිහට අපිට සජෙස් කරන්න පුළුවන්. හරි. ඉතින් මම හිතනවා අද අපි ඔයාලට කතා කරපු මේ මාතෘකාව ගොඩාක් වැදගත් වෙයි. මොකද ඔයාලගේ ඉදිරි තීරණ සඳහා ඔයාලගේ වෙඩින් සෝල්ට, ඔයාලගේ ඉවෙන්ට් සෝල්ට, ඔයාලගේ හැම සෙරමනි එකකටම මේ වීඩියෝ එක ගොඩාක් වෙලාවට වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ වගේම තමයි අපි ඉස්සරහට තවත් මේ වගේ ඔයාලට වැදගත් වෙන ගොඩක් දේවල් රිවيو කරන්න. එදිනෙදා ජීවිතේ ඔයාලා මූණ පාන මේ ලිකර් සම්බන්ධයෙන් මූණ පාන ගැටලු ගොඩකට පිළිතුරු සපයන්න අපේ ඉන්න මේ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් තියෙන අයත් එක්ක එකතු වෙලා අපි ලෑස්ති වෙලා ඉන්නවා. ඒක නිසා ඔයාලට මොන හරි අදහස් යෝජනා හැම දෙයක්ම අපේ පල්ලෙහායින් කමෙන්ට් කරන්න පුළුවන්. අපි ඒවට අපිට කරන්න පුළුවන් උපරිම සාධාරණේ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් අදට අපි ලික්විඩ් ෂෝ එකෙන් ගිහිල්ලා එන්නම්. අමතක කරන්න එපා ලික්විඩ් ෂෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අපි පල්ලෙහායින් ලින්ක්ස් දාලා තියෙනවා. ඔයාලට අපිව ෆලෝ කරන්න පුළුවන්. Facebook ඒ වගේම Instagram, TikTok, Twitter මේ හැම එකම අපි ඉන්නවා. ඔයාලට ඒ වලින් ගොඩක් මේ දේවල් ගැන තවත් දැනුම ලබා ගන්න පුළුවන්. මේ ලිකර් වලට අදාළ ලින්ක්ස් අපි පල්ලෙහායින් දාලා තිනවා. ඔයාලට ඒ වලින් ඔයාලගේ ඩීටේල්ස් මේකට අවශ්‍ය දැනුම ඒ සම්බන්ධයෙන් හැම දෙයක්ම ඔයාලට ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් අදට අපි ලික්විඩ් ෂෝ එකෙන් ගිහිල්ලා එන්න. තවත් දවසක මේ වගේම ලස්සන ප්‍රෝග්‍රෑම් එකකින් මේ වගේම දැනුම පිරුණු ප්‍රෝග්‍රෑම් එකකින් අපි හම්බ වෙමු.